පොදුජන පෙරමුණේ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා මෙය සංවිධාන කළා. පොදුජන පෙරමුණේ ආධාරකරුවන් රැසක්ම ඊට එක්ව සිටියා. මහජන නියෝජිතින් කීප දෙනෙකුම රැළිය ඇමතුවා. මන්දකයේ පාර්ලිමේන්තුවේ අහනවා විපක්ෂ නායකතුමා තව උපාධිධාරි 50,000ක් ඉන්නවා මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. උපාධිධාරි 50,000ක් විතරක් නෙමෙයි උසස් පෙළ සමත් ලක්ෂ 5කට වඩා ඉන්නවා. අපි අහන අනුර කුමාර කෙනෙක්, සජිත් ප්‍රේමදාස කෙනෙක්, ඒ අය මේගොල්ලෝ ආපු ගමන්ම එහෙනම් මේගොල්ලන්ගේ වැඩ පිළිවෙලේ තියෙනවනේ මේගොල්ලන්ට රජය රස්සාවක් දෙනවා කියලා. මේ කිසිම වැඩ පිළිවෙලක් කියන්නේ නැහැ. රාජ්‍ය සේවය අඩු කරන්න කියනවනම් රාජ්‍ය සේවය මේ රටේ බරක් නම් මේ ඒගොල්ලෝ පස්සේ යන අයව රස්සාවක් දෙනවද? අපි රස්සාවක් දෙනකොට කියන හෙන්චයි අඟ දෙන්නේ කියලා. එතකොට අය 64 දාම හෙන්චයි වලද? ආණ්ඩුවක් කරනකොට හැමෝටම සාධාරණ අපි ඉස්සෙ කරලා තියෙනවා. මේ 2024 ජනාධිපතිවරණයේදී කිසිසේත්ම මීට පෙර පළවෙනියා නොවුණු කිසිදු දේශපාලන ව්‍යාපාරයකට අලුත් පළවෙනියෙක් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඉස්සරයි. ලංකාවේ ජනාධිපතිවරණයේදී 2019 ඡන්ද සියල්ලම පාවිච්චි වෙන උපරිම ඡන්ද ටික පාවිච්චි වෙලා ප්‍රධාන දේශපාලන ව්‍යාපාර දෙක ඇතුළේ මේ ඡන්ද ටික තියෙනවා. අලුත් පළවෙනියෙක් හැදෙන්නට නම් නිසක වශයෙන්ම මේ ප්‍රධාන දේශපාලන ව්‍යාපාර දෙකම ආසන්න වශයෙන් 120කට 25ක ඡන්ද ප්‍රතිශතයකට ඇද වැටෙන්න වෙනවා. ප්‍රායෝගිකව එහෙම වෙන්න බෑනේ කවදාවත්. ඒ නිසා ස්ථිරයි මේ ඡන්දයේ අලුත් පළවෙනියෙක් හැදෙන්නේ නැහැ. ඇත්තට විශාල ජයග්‍රහණ ලැබලා තියෙනවා. ඒ වගේම අපි අභියෝග වලට මුහුණ දීලා තියෙනවා. ඒ මුහුණ දීපු හැම අභියෝගයක්ම අපි ජයග්‍රහණය කරනවා. මැතිවරණේ අපෝ පරද්දන්න බෑ කියලා තේරුනාම අපිට ගහලා තලලා පෙලලා ගිනි තියලා මරලා අපෝ පරාජය කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒත් අපි ඒකට මුහුණ දෙනවා. අපි නිර්පාක්ෂිකයි නෙවෙයි. සමහරු විතරව අලුත්ම ට්‍රෙන්ඩ් එක නිර්පාක්ෂික වෙන එක. තමන් නිර්පාක්ෂික වෙනවා හැම දේශපාලන පක්ෂයක්ම තමන්ට සපෝට් එක දෙන්න ඕනේ. අපි නියෝජනය කරන ශ්‍රී ලංකා ප්‍රචාර පෙරමුණ. ඒ වගේම තමයි අපි විශ්වාස කරන දේශපාලන දැක්මක් සහ ප්‍රතිපත්ති මාලාවක් අපිට. ඒ ප්‍රතිපත්ති නවීකරණය කරනවා මිසක් ඒ ප්‍රතිපත්ති පාවල දෙන්න අපි සූදානම් වෙන්නේ නැහැ.